නිවැරදි තීරණ තමයි මගේ සාර්ථකත්වයට පාර කිව්වේ. විෂන්කයා විශ්වාසනීය දැක්ම. නායකයෙක් වෙනකොට කොයි වගේ ලක්ෂණ තියෙන්න ඕනේ? නායකයෙක් කිව්වම අච්චුවෙන් බානවා වගේ නායකව හදන්න බෑ. අනුන්ගේ සලුපිලි අඳගෙන ආලෝකය අරගෙන ඇවිල්ලා නායකව බිහි කරන්න බෑ. නායකයෙක් කුඩා කල ඉඳන්ම ඒ සඳහා හුරු පුරුදු වෙනවා. ඒ සඳහා අවශ්‍ය දැනුම හැකියාවන් ඒක රාශි කර ගන්නවා. ඒ නායකත්වයේ බිමෙන්ම හදාගෙන පෞරුෂය ගොඩනගා ගන්නවා. ජනතාව අතර සැබෑ නායකයෙක් වෙනවා. සංවිධාන වලට නායකත්වය දෙනවා. දේශපාලන ව්‍යාපාර වලට නායකත්වය දෙනවා. රටේ ප්‍රගතිශීලී වාමාංශික සැබෑ බලවේග එක ගොන්නකට එකතු කරගන්න පුළුවන්කමක් ලැබෙනවා නම් ජනතාවාදී නායකයෙකුට ඒවා සුදුසු ලක්ෂණ බවට පත් වෙනවා. අපි අහනවා මේ ජනාධිපතිවරණයට එක්සත් ජාතික පක්ෂ පැත්තෙන් කඳවුරෙන් ඉදිරිපත් කළ තියෙන නායකයා බිමෙන් හැදුණු නායකයෙක් නෑ. සජිත් ප්‍රේමදාස හැකියාවකින්වත් පොහොසත් වෙච්ච කෙනෙක් නෙවෙයි. සජිත් ජනප්‍රිය වුණේ මොකක් නිසාද? මොන හැකියාව නිසාද? මොන වැඩ කොටස කළ නිසාද? මොන බිමේ සටනට නායකත්වය දුන්න නිසාද? ඔහු ජනප්‍රිය වුණේ ඔහුගේ තාත්තා නිසා ජනප්‍රිය වෙච්ච පුතෙකුයි, අයියලා නිසා ජනප්‍රිය වෙච්ච මල්ලි කෙනෙකුයි තරගයකට ආපු වෙලාවේ ඔබ කාත් බොහෝ දිනක් තාමත් නොදන්නා අම්මා තාත්තා කෙනෙකුට දාවිච්ච තමුත්තේ ගමේ ඉපදිලා අන්තිම දුෂ්කර පළාතකින් ගොඩ නැගිලා මහ ජනතාව අතරින් ඇවිල්ලා නිදහස් අධ්‍යාපනය ඉගෙනගෙන විශ්වවිද්‍යාලයකට ගිහිල්ලා ගණිතය පිළිබඳ උපාධියක් අරගෙන දේශපාලන ව්‍යාපාරයකට බැඳිලා ජනතා විමුක්ති නමැති දේවජෝත දේශපාලන ව්‍යාපාරයේ නායකයා බවට පත් වෙලා රටම ආමන්ත්‍රණය කරලා මෙරටේ වමේසා ප්‍රගතිශීලී බුද්ධිමතුන් ඔක්කොම ඒකරාශී කරගෙන දැවැන්ත නායකත්වයකට ඇවිල්ලා මෙවර ජනාධිපතිවරණයට තමන්ගේම පෞරුෂයක් නිර්මාණශීලී හැකියාවක් හදාගත්ත එකම අපේක්ෂකයා අනුර කුමාර දිසානායක සහෝදරයා පමණයි.